කුතුහලය දනවන ඉතිහාසයෙන් හා සම්ප්‍රදායන් පිරි රටක් තමයි මියන්මාරය. මේ වෙනකොට මියන්මාරය හැම දිනම ට්‍රැවල් කරන්න කැමති රටක් බවට පත් වෙලා තියෙනවා. මියන්මාර් තමයි සවුත්ඊස් ඒෂියා රටවල් වලින් දෙවැනියටම ලොකුම රට. ඒ වගේම මියන්මාර් කියන්නේ පැගෝඩා සහ බෞද්ධ පන්සල් වලින් පිරිච්ච රටක්. Hi, welcome to Jiho Talks. ඉතින් මේ වගේ අලුත් වැදගත් දේවල් මිස් නොකර දැනගන්න ඕන නම් ප්ලීස් මාව subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මියන්මාර් වල භාවිතා වෙන්නේ බර්මිස් කෑත් කියන මුදල් වර්ගයේ ලංකාවේ රුපියල බර්මිස් කෑත් නමයක් වගේ වෙනවා. මියන්මාර් වලට ලංකාවේ අපිට වෙනම වීසා ඇප්ලයි කරලා වීසා ගන්න ඕනේ. මියන්මාර් එම්බසි එකට ගිහාම එතන ඇප්ලිකේෂන් ෆෝම් එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට මේ ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරලා ඔයගලගේ පාස්පෝර්ට් එකයි පාස්පෝර්ට් කොපීස් උයි පාස්පෝර්ට් සයිස් කලර් ෆොටෝස් උයි බැංක් ඩීටේල්ස් උයි බාර දුන්නාම වර්කින් ඩේස් 3ක් වගේ ඇතුළත ඔයගලන්ට වීසා ගන්න පුළුවන්. සාමාන්‍ය ඒගොල්ලෝ දවස් 28ක් වගේ කාලයකට තමයි වීසා දෙන්නේ. මේ ඩොකියුමන්ට් බාර දෙද්දී එක්කෙනෙක්ට රුපියල් 14,000ක් වගේ මුදලක් ඔයගොල්ලෝ එම්බසියකට ගෙවන්න ඕනේ. ඔයගොල්ලෝ කැමති ඇතිනි මියන්මාර් වලට ටිකට් ප්‍රයිස් එක කොහොමද කියලා දැනගන්න. සාමාන්‍ය මියන්මාර් වල යැන්ගොන් වලට රිටර්න් ටිකට් එකක් රුපියල් 60,000ක් 70,000ක් වගේ වෙනවා. මේ ගාන අඩු වැඩි වෙනවා එක එක මාස අනුව. සාමාන්‍යයෙන් මියන්මාර් වල දවසට එක්කෙනෙක්ට වියදම් වලට රුපියල් 10,000ක් 20,000ක් වගේ කොස්ට් වෙනවා. ඉතින් මේ ගාන අඩු වැඩි වෙනවා ඔයගොල්ලෝ එහි වියදම් කරන අනුව. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ට්‍රැවල් කරද්දී ඩොලර්ස් හරි යුරෝස් හරි ගෙනිලා එහෙදි එක්ස්චේන්ජ් කරගන්න. මොකද මියන්මාර් වල එක ATM ට්‍රාන්සැක්ෂන් එකකට රුපියල් 700ක් 2,000ක් වගේ චාර්ජ් කරනවා. ඉතින් අපි දැන් බලමු මියන්මාර් වල වියදම් වෙන වෙනම කොහොමද කියලා. සාමාන්‍ය එහි accommodation ඔගොල්ලෝ බජට් හොටෙල් එකක ඉන්නවා නම් දවසට රුපියල් 2,000-5,000ක් වගේ කොස්ට් වෙනවා. නෝමල් හොටෙල් එකක ඉන්නවා නම් රුපියල් 7,000-10,000ක් වගේ කොස්ට් වෙනවා. හොඳ හොටෙල් එකක ඉන්නවා නම් රුපියල් 12,000 ඉඳන් එක එක ගණන් වලට තියෙනවා. මේ ගාන වැඩි වෙන එක තමයි වෙන්නේ සාමාන්‍යයෙන්. කෑම ඔගොල්ලෝ ස්ට්‍රීට් ෆුඩ් කනවා නම් රුපියල් 200-600ක් වගේ තමයි එකනට කොස්ට් වෙන්නේ. නෝමල් රෙස්ටරන්ට් එකකින් කනවා නම් රුපියල් 600-1,000ක් වගේ වෙනවා. හොඳ රෙස්ටරන්ට් එකකින් කනවා නම් රුපියල් 3,000-4,000ක් වගේ වෙනවා. ට්‍රාන්ස්පෝර්ට් එහෙ ඕගලන්ට ලෝකල් ෆ්ලයිට් යූස් කරන්න පුළුවන්. ඕගලන්ට එක තැනකින් තව තැනකට යන්න එකෙන් ඕගලන්ගේ ටයිම් එක ගොඩාක් සේව් වෙනවා. සාමාන්‍යයෙන් ෆ්ලයිට් එකක් රුපියල් 10,000 ඉඳන් 30,000 වෙනකන් තියෙනවා එක ප්‍රයිසස්. ට්‍රේනුත් ඔයගලන්ට හෙදි යූස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ට්‍රේන් බසස් ඔයගලන්ට යූස් කරාම ටිකක් වෙලාවක් යනවා ට්‍රැවල් කරන්න, පැය 8ක් 9ක් වගේ. හැබැයි ඔයගලන්ට මියන්මාර් සිටි එක, ඒ වගේ මියන්මාර් වල විලේජස් එහෙම ඔයගලන්ට හොඳට නරඹන්න අවස්ථාවක් හම්බෙනවා ඔයගොල්ලෝ බස් ට්‍රේන් පාවිච්චි කරාම. සාමාන්‍යයෙන් ට්‍රේන් එකක් දවසට රුපියල් 2,000-5,000ක් වගේ එක්කෙනෙක්ට කොස්ට් වෙනවා. බසස් දවසට එක්කෙනෙක්ට 1,500-6,000ක් වගේ කොස්ට් වෙනවා. දැන් අපි බලමු මියන්මාර් වල බලන්න තැන් තියෙන්නේ මොනවද කියලා. ඔගලන්ට මැන්ඩලේ සිටි එක බලන්න යන්න පුළුවන්. මැන්ඩලේ වල කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔගලන්ට මැන්ඩලේ මවුන්ටන් එක නගින්න පුළුවන්. ඒ වගේම යූබයින් බ්‍රිජ් එක බලන්න පුළුවන්. මේක තමයි ලෝකේ පැරණිම තේක්ක පාලම. රාජකීය මාලිගාවක නටබුන් වලින් තමයි මේ පාලම හදලා තියෙන්නේ. මෙතන එක්කෙනෙක් ටිකට් එකක් රුපියල් 7,000ක් වගේ වෙනවා. ඒ වගේම ගොඩාක් පගෝඩා විහාරස්ථානක් තියෙනවා මෙහි බලන්න. ඒ වගේම ඔගලන්ට බැගොන් වල හොට් එයා බලූන් එකක රයිඩ් එකක් ට්‍රයි කරන්නත් පුළුවන්. ගොඩාක් අය හොට් එයා බලූන් රයිඩ්ස් ට්‍රයි කරන අඩුයි බජට් එක හන්දා. සාමාන්‍යයෙන් මේ රයිඩ් එකක් රුපියල් 70,000ක් වගේ කොස්ට් වෙනවා. සාමාන්‍යයෙන් 8 දිනක් ඉඳන් 16 දිනකට මේ බලූන් එක යන්න පුළුවන්. ඕගොල්ලෝ ගොඩාක් රෆ් බජට් එකක ට්‍රැවල් කරන්නේ නැත්නම් මං හිතන්නේ ජීවිත එක සැරයක් හරි මේ දේ ට්‍රයි කරන්න ඕන. මොකද මේක ලොකු අලුත් එක්ස්පීරියන්ස් එකක්. සාමාන්‍යයෙන් මේ බලූන් එක පැයක් වගේ කාලයක් ඉන්න පුළුවන්. අහස උඩින් නම් ඕගලන්ට ගොඩාක් ලස්සන වීව් එකක් බලන්න පුළුවන්. පන්සල් පගෝඩා ඉර නගින විදිය මේ හැම දෙයක්ම ලස්සනට ඕගලන්ට බලන්න පුළුවන්. ඒ වගේම බැගොන් වල මවුන්ට් පොපා බලන්න යන්නත් අමතක කරන්න එපා. මේ පොපා කන්දේ ගිනි කන්දක් මුදුනේ තමයි මේ ආරාමයේ පිහිටලා තියෙන්නේ. හරිම ලස්සනයි. මෙතෙන්ටත් යන්න අමතක කරන්න එපා. මියන්මාර් වල තව නැරඹිය යුතු තැනක් තමයි ඉන්ලේ ලේක් එක. මේ ලේක් එකේ ඔයගලන්ට බෝට්ටු චාරිකා යන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට බෝට්ටු චාරිකා යද්දී මියන්මාර් වලට ආවේනික මාළු අල්ලන විදිය දකින්න පුළුවන්. ඒ වගේම ෆ්ලෝටින් ගාර්ඩන් එකත් බලන්න පුළුවන්. ඉන්ලේ ලේක් එකේ 25%ක්ම කව වෙලා තියෙන මේ ෆ්ලෝටින් ගාර්ඩන් එකෙන් මේ ජීවත් වෙන මිනිස්සු එළවලු වගා කරන විදිය, ඒ වගේම වැවේ මතුපිට එළවලු වවලා තියෙන විදියම බලන්න පුළුවන්. ඔයගලන්ට මේක අලුත් අත්දැකීමක් වේ. මීට අමතරව ඉන්ලේ ලේක් එකේ 5 days මාකට් එකෙන් ඔයගලන්ට බඩු ගන්න පුළුවන්. මෙහෙට ආවේනික එක එක කෑමක් ට්‍රයි කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ගොඩාක් පන්සල් පගෝඩාස් තියෙනවා බලන්න. 200කට වැඩි ආරාම තියෙනවා. ප්‍රසිද්ධ ආරාමය තමයි නගාහයිපේ
කයියායුන් කියන ආරාමය සාමාන්‍ය ඉන්නලේකගේ ෆුල් ඩේ ටුවර් එකක් රුපියල් 13,000ක් වගේ වෙනවා. යංගොන් වල තමයි මියන්මාර් වල ජනප්‍රියම ආගමික ස්ථානය වන ෂවෙඩගන් පගෝඩයක පිහිටලා තියෙන්නේ. විදේශිකින් අතර මේ ස්ථානේ ගොඩාක් ප්‍රසිද්ධයි. ගොඩාක් ටුවරිස්ට් මේ ස්ථානේ බලන්න යනවා. ඉතින් ඔයගොල්ලොත් මෙහෙට ගියොත් අනිවාර්යයෙන්ම මේ ස්ථානේ බලන්න. මේ තමයි ලෝකේ පරණම පගෝඩයක. මෙතන එන්ට්‍රන්ස් ෆී එක එක්කෙනෙක්ට රුපියල් 1500ක් වගේ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැනගන්න කැමති ඇතිනේ මියන්මාර් වල කොහෙද ෂොපින් කරන්න හොඳ කියලා. සාමාන්‍ය මියන්මාර් වල යංගොන් තමයි ෂොපින් වලට එකක් හොඳ. අනික දැන් නම් එච්චර ෆේමස් නැහැ. ඔයගොල්ලෝ ගොඩාක් බජට් වල ෂොපින් කරනවා නම් බොග්යෝක් අංසං මාකට් එකේ වගේ මියුසානා ප්ලාසා එක යංගොන් ෂොපින් සෙන්ටර් එක තමයි ගොඩක්ම හොඳ. සාමාන්‍ය විදිහට ඔයගොල්ලෝ ගොඩාක් බජට් වල ෂොපින් කරන්න නැත්නම් FMI සෙන්ටර් එක, ඕෂන් සුපර් සෙන්ටර් එක, සේන් ගේ හා සුපර් සෙන්ටර් එක, ඒ වගේම තව වින් සෙන්ටර් එක තමයි ගොඩක් හොඳ. ඔගොල්ලෝ දැනගන්න කැමති ඇතිනේ මෙහිට ආවෙනික මං ආස වෙච්ච ඩිෂස් මොනවද කියලා. මම මෙහි ආස වෙච්ච එක ඩිෂ් එකක් තමයි ටී ලීව් සලාඩ් එක. මේක සලාඩ් එකක්. ඒකට ඒගොල්ලෝ ටී ලීව්ස්, කැබේජස්, තක්කාලි, වගේම ක්‍රන්චි ඩීප් ෆ්‍රයිඩ් බන්ස්, නට් පීස් දාලා, පීනට් ඔයිල්, චිලි දෙහි එහෙම දාලා මික්ස් කරලා තමයි ඒගොල්ලෝ ඒක සර්ව් කරන්නේ. ඒ වගේම මොන්හිංගා සුප් එකත් මෙහි ගොඩාක් ෆේමස්. ඒක ඒගොල්ලෝ උදේ ආහාරයක් විදියට ගන්නෙ. මේක ගොඩාක් ලෝකල් ෆුඩ් ස්ටෝල්ස් වල තියෙන මේක රයිස් නූඩල් සුප් එකක්. ඒ වගේම බර්මීස් කරි එකත් මෙහි ගොඩාක් ෆේමස් ඩිෂ් එකක්. ඒක නිකන් අපේ ලංකාවේ මස් මාළු කරියක් වගේ. ඒ වගේම මීෂේ කියන එකත් මෙහි ගොඩාක් ෆේමස් මං ආස වෙච්ච ඩිෂ් එකක්. ඒක රයිස් නූඩල්ස් එකක්, පෝක් එළවලු සුප් එක තමයි ඒගොල්ලෝ සර්ව් කරන්නේ. මියන්මාර් සාමාන්‍යයෙන් ආරක්ෂිතයි. විදේශිකින්ට කිසිදු ප්‍රචණ්ඩාන්තයක් හෝ සුළු අපරාධ සිදු වෙන්නේ නැහැ. මියන්මාර් වල ප්‍රධාන භාෂාව තමයි බුර්ම භාෂාව. සාමාන්‍යයෙන් අනික් සවුත් ඊස්ට් ඒෂියා රටවල් එක බලද්දී මෙහි ඉංග්‍රීසි ටිකක් භාවිතා වෙනවා අඩුයි. ඉතින් ඔයගොල්ලෝ මියන්මාර් වලට ට්‍රැවල් කරද්දී ට්‍රැවල් ගයිඩ් කෙනෙක් එක්ක ට්‍රැවල් කළොත් ඔයගොල්ලන්ට ගොඩාක් පහසු වෙයි. මියන්මාර් වලට ට්‍රැවල් කරන්න හොඳම කාලය තමයි නොවැම්බර් ඉඳන් පෙබරවාරි කාලය. මොකද ඒ කාලයට ගොඩාක් රස්නේ නැහැ. හොඳ වෙදර් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍ය මියන්මාර් වල හොඳ ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් තියෙනවා. එහෙදී ඔයගලන්ට ස්කයි ස්කෑන් ඇප් එක, බුක් අවේ, 12 go asia කියන වෙබ්සයිට් යූස් කරන්න පුළුවන්. මේවා හරහා ඔයගලන්ට කලින්ම බස්, ට්‍රේන්, ෆ්ලයිට් ෂෙඩියුල්ස් දැනගන්නත් පුළුවන්. ඔයගලගේ ටයිම් එක ගොඩාක් සේව් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ළඟදී මියන්මාර් වලට ට්‍රැවල් කරන්න ඉන්නවනම් මං හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චර රහිතයට thank you. මේ වගේ තවල්ලුත් වීඩියෝ එකක් අරන් මං ආයෙ හම්බෙන්න. ඉතින් ඔයගොල්ලෝ තාමාව subscribe කරලා නැත්නම් please මාව subscribe කරන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.